1996 අවුරුද්දේ අපොස උසස් පෙළ විභාගයේ හැදෑරුවට පස්සේ මම මාගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න සූප ශාස්ත්‍ර ශාස්ත්‍රයේ තෝරගත්තා. ඊට පස්සේ මම බැලුවා සූප ශාස්ත්‍රයේ හැදෑරීම පිණිස මේ පාඨමාලාව සඳහා දැනට පාඨමාලා කොහෙද තියෙන්නේ කියලා. එතෙන්දි මට හම්බුණා ජාතික තරුණ සේවා සභාව. ඉතින් මම ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලාව දාරලා ඊට පස්සේ ඒ ආයතනයේ ප්‍රදර්ශකවරයෙක් විදිහට සේවයේ ඉදුණා මාස 6ක කාලයක්. ඒ මාස 6ක කාලයෙන් පස්සේ මම මේ ශාස්ත්‍රයේ අඩිතාලම දාන්න ආධුනික සූපවේදියෙක් විදිහට කොළඹ හිල්ටන් හෝටලෙට සම්බන්ධ වුණා. හිල්ටන් හෝටලේ සේවයෙන් පස්සේ මම සම්බන්ධ වුණා සිංගප්පූරුවේ මැරියොට් කියන ජාලයේ සූපවේදියෙක් විදිහට සේවයේ ඉදුණා. ඒ කාල සීමාවෙදී ඇත්තටම මට ගොඩක් ජාත්‍යන්තර සූපවේදියේ පිළිබඳවත් විවිධ ජාතීන් සමග සේවය කිරීම වැඩ කිරීමේදී ගොඩක් දේවල් එතෙන්දී ඉගෙන ගත්තා. හිල්ටන් හෝටලේ සහ මැරියට් හෝටලෙන් ගත්ත දැනුම මත මම අයදුම් කරා චීනයේ යුනාන් සංචාරක විශ්වවිද්‍යාලයේ සේවය සඳහා. වර්තමානයේ මම සේවය කරන්නේ යුනාන් සංචාරක හෝටලේ සංචාරක ශාස්ත්‍රයේ කතිකාචාර්යවරයෙක් විදිහට මම දැනට සේවය කරනවා. මගේ වෘත්තීය ජීවිතයේ මට මුලින්ම අඩිතාලම ලබා දුන්නේ මහරගම ජාතික තරුණ සේවා සභාව. ඉතින් මහරගම ජාතික තරුණ සේවා සභාවට නොයෙන්න ඇත්තටම මම අද මේ තත්ත්වයේ නැහැ. ඉතින් ඔබටත් මම ආරාධනා කරනවා ජාතික තරුණ සේවා සභාව සමග එක්වන්න කියලා.